ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මම කතාව ආරම්භ කරන්නට බැලුවේ ඇයි ආනන්ද විද්‍යාලයේ ඇති වුණේ කියන හේතුව එක්ක. බ්‍රිතාන්‍ය පැමිණි අවස්ථාවේදී අපේ රටේ පාසල් තිබුණ නැහැ. විද්‍යාල තිබුණ නැහැ. පල්ලියේ ඉස්කෝල තිබුණා. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න නැත්නම් හොලන්ද භාෂාවෙන් ඉගෙන ගන්න. පන්සලේ ඉස්කෝලේ තිබුණා සිංහලෙන් ඉගෙන ගන්න. යාපනයේ ඒ වගේම පොඩි පොඩි ස්ථානවල හින්දු දෙමළ භාෂාව ඉගැන්වුවා. 1835 කෝල්බ්‍රුක් කැමරන් කොමිෂන් වාර්තාවෙන් ලංකාවේ ආර්ථිකය කනපිට පෙරළුවා. අපිට විශාල පිම්මක් ගන්න කිව්වා. කුරුඳු වගා කිරීම වැඩවසම් ආර්ථිකය වෙනුවට වාණිජාතිකයක් ගෙනාවා. ඉස්සෙල්ලා කෝපීට පස්සේ තේ, පොල්, රබර් විශේෂයෙන්ම වගා කරන්න පටන් ගත්තා. මිනිරං ඒ වගේම කොළඹ වරාය විශාල වරායක් බවට පත් වුණා. එහෙනම් 19 ශතවර්ෂයේට 20 ශතවර්ෂයට අදාළ අලුත් වාණිජ ආර්ථිකයක් ගෙනාවා. ඒ වාණිජ ආර්ථිකය ඉස්සෙල්ලාම පටන් ගත්තේ ලංකාව. ඊට පස්සේ ගියේ ජපානයට. අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ ජපානි දෙවුනුවට ආවේ. මේ වැඩ කටයුතු කරන්න ලාංකිකයන් ඕපනයි කියලා පාසලක් ඇති කරන්න, විද්‍යාලයක් ඇති කරන්න කියලා එදා යෝජනා කළා. ඒ විද්‍යාලය ආරම්භ කරේ කොළඹ අකඩමිය හැටියට. තමයි මගේ ආදි පාසල රාජකීය විද්‍යාලය. ඒකත් ආරම්භ කරේ අලුත් කඩේ ළඟමට. පේනයිට මේ පාසල් සියල්ලම පිටකොට්ටුවෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ. පස්සේ පිටකොට්ටුවෙන් පිට වෙලා ගියා. මේ ඒකම මිෂනාරි සංගම් ඇවිල්ලා ඒ අය කිව්වා අපිත් පාසල් ආරම්භ කරන්නම්, මේ වියදම ආණ්ඩුව දරා ගන්න උවමනා නැහැ කියලා. සාන්ත තෝමස් විද්‍යාලයෙන් පටන්ගෙන එහෙම පාසල් කීපයක් ඇති කළා. මේ අවස්ථාවේදී හික්කඩුවේ සිරිසු මංගල අපේ නායක ස්වාමීන් වහන්සේට පෙවුණා මෙහෙම විද්‍යාලයක්, නවීන විද්‍යාලයක් බෞද්ධයන්ටත් උවමනයි කියලා. අපිට තිබුණේ පිරිවෙන් අධ්‍යාපනයයි පන්සලයි. පන්සල් පාසල ඒ වෙනුවට නවීන විද්‍යාලයක් උමනයි කියලා උන්වහන්සේ තීරණය කරා. හෙන්රි ඕල්කොට් මෑතුමා එකතු වෙලා ඒ නවීන ක්‍රමයේ පාසලක් ආරම්භ කරා. එහෙනම් බෞද්ධ පරිසරයක මිෂනාරි වෙලා තිබුණේ ක්‍රිස්තියානි පරිසරේ, රාජකීය විද්‍යාලයේ තිබුණේ සාමාන්‍ය පරිසරයක්. එහෙනම් බෞද්ධ පරිසරයක ඒ විද්‍යාලය ආරම්භ කරා. ඒක ගෙනියන්න ලැබුවේ පළවෙනි මං හිතන්නේ විදුහල්පතිවරු දෙන්නම, ලෙඩ් බේටයි ඒ බුල්ජන් දෙන්නම ක්‍රිස්තියානි අය, පස්සේ බුද්ධාගම වළඳගත්තා. මෙතනින් තමයි ආනන්දේ ආදි ශිෂ්‍යයන් විශාල ගණනාවක් බිහි වුණේ. ඒ බිහි වුණ නායකින් විශේෂයෙන්ම ඒ නිදහස් ලංකාව ඇති කරන්නට ක්‍රියා කළා. මෙහෙම පාසල් ස්වල්පකින් බිහි වෙලා ඉදිරියට ගියා. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ නිදහස් ලංකාව ඇතිකරන්න, ඊට පස්සේ ඇති වුණේ ලංකාවත් ඇතිකරන්න ඒ සියලු දෙනාම ගත්ත නායකත්වය අපි විශේෂයෙන්ම අගය කරන්න උවමනයි. ඒ අය නිසා ඒ අය හැම එක්කෙනාම ආනන්දේ මතක් කළේ තියෙනවා. ඒ වගේම තමයි මේ ඒ කරපු අය අතරින් අද අපි විශේෂයෙන්ම කරූ ජයසූරිය මෑතුමාටත් ආනන්ද අභිමානය කියන විශේෂයෙන්ම ලැබලා දුන්න ඒ ගෞරවය. එතුමාගේ ලංකාවේ එතුමාගේ දරණ ගෞරවය ශ්‍රී ලංකේ බවින් තියෙන්නේ තව එක පුද්ගලයෙක්ට පමණයි. 5 දෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ දැනට හොයලා තියෙන සුදුසු අය දෙන්නයි. අනික් පුද්ගලයා නාලන්ද විද්‍යාලේ. ඒ නිසා කරූ ජයසූරිය මෑ අතීතයේ කරපු කරූ ජයසූරිය මෑතුමා විශාල සේවයක්, කථානායක ඇතිය නගරාධිපති හැටියට, ඇමති හැටියට කළා තියෙනවා. ඒක මං හිතන්නේ ආනන්දයට ආඩම්බර වෙන්න පුළුවන්. මේ ගැන විශේෂයෙන්ම මේ කරපු සේවය, මේක මං හිතන්නේ අද ඉන්න ශිෂ්‍යයන්ටත් හොඳ ආදර්ශයක්. මොකද්ද අපි සමාජයේ කරන්න යුත්තේ කියලා. අද ආනන්ද ඉන්න ශිෂ්‍යයන් වාසනාවන්ත ශිෂ්‍යයන්. මෙහෙම පාසලකට එන්නේ රජයේ පාසලක්, ඒ බෞද්ධ පරිසරයේ තනියෙනවා. මම දන්න හැටියට, ඇත්ත වශයෙන්ම මන් දන්න හැටියට බෞද්ධ පරිසරයක් එක්ක පළවෙනි නවීන විදුහල ලෝකයේම ආනන්ද විද්‍යාලයයි.
එහෙනම් විශේෂයෙන්ම අපි හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේට ආනන්ද විද්‍යාලයත් විද්‍යෝදය පිරිවෙනත් ආරම්භ කිරීමේ ඒ ස්වාමින් වහන්සේට විශේෂයෙන් සලකන්ට වුමනයි. ඊට වශයෙන්ම දැන් ඔබට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා අධ්‍යාපනය ලැබිලා සමාජයට ඇතුල් වෙන්න සූදානම් වෙන්න. විශේෂයෙන්ම ඒ සඳහා ඔබට අධ්‍යාපනය දෙන්න ඔබේ ඒ පුහුණුව ලබලා දෙන්න විදුහල්පතිතුමත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයක් තිබෙනවා. ඒ දෙන දැනුමෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න. ඒ ආචාර්ය මණ්ඩලයට උදව් උපකාර කරන්න ශිෂ්‍ය නායකයින් ඉන්නවා. ශිෂ්‍ය නායකයින්ට අමතරව ක්‍රීඩා කණ්ඩායම්වල නායකයින් ඉන්නවා. ඒ වගේම ශිෂ්‍ය සංගම්වල සභාපතිවරු ඉන්නවා. ඒකත් ඒ කණ්ඩායමට තවත් උදව් කරන ආනන්ද විද්‍යාලයට ආදි ශිෂ්‍යයන් ඉන්නවා. එහෙනම් මේ කණ්ඩායම් තුනෙන් තමයි මේ අධ්‍යාපනය ලැබෙන්නේ. මේ විශේෂයෙන්ම මේ වරප්‍රසාදලත් පිරිසක් මේ අධ්‍යාපනයෙන් සම්පූර්ණ ප්‍රයෝජනය අරගෙන ඊට පස්සේ සමාජයට ඇතුල් වෙන්න ඒ සමාජයට නායකත්වයක් දෙන්න. දැන් ඔබේ මේ කාලෙදි සමාජයට ඇතුල් වෙන එක සූදානම් කිරීම පුහුණු කිරීම ආචාර්ය මණ්ඩලේ වැඩ කටයුත්ත. දැන් එන සමාජයේ තමයි ඊට පස්සේ තියෙන්නේ. ඒකට අලුත් සමාජයක් හදන එක ආණ්ඩුවත් පාර්ලිමේන්තුවෙත් මගෙත් යුතුකමක්. ඒ ගැනත් මං වචන සල්පයක් කියන්නම්. මොකද අද දකින්නේ ඉතා අර්බුදකාරී සමාජයක්. දේශපාලනයෙන් වැටිලා විශේෂයෙන්ම ආර්ථිකයෙන් වැටිලා මං දන්න කාලෙක අපි එක්කෙනෙක්වත් මෙහෙම කාලයක් අපි දැක්කේ නැහැ ආර්ථිකය කඩාවැටෙන කාලය. මම නම් ඒ කාලෙ ඉපදිලා නැහැ. යුද්ධ කාලෙවත් මෙහෙම එකක් සිදු වුණේ නැහැ අපේ දෙමෝපියන් එහෙම කියන හැටියට. ඉතින් මෙතන හැම ක්‍රමවේදයක්ම අත්ත වශයෙන්ම ක්‍රියා විරහිත වුණා. ඒ ක්‍රමවේදය දැන් IMF ආධාර ඇතුව අපි ඉදිරියට යනවා. අපි ඉදිරියට යන්න රටක් දියුණු කරන්න නම් අපි බංකොලොත් රටක් හැටියට ඒ ආධාර අරගෙන තමයි ඉදිරියට යන්නේ ආර්ථිකයේ ස්ථාවරය කරන්න. ඒත් ඒක විතර මදි. ඒ අවුරුදු 4න් පස්සේ අපි ඇති කරන්න මොන සමාජයක්ද? අපි පරණ ක්‍රමයට යනවද? අලුතෙන් හිතනවද? අන්න ඒකයි අපි හැම එක්කෙනාටම තියෙන කාරණේ. අපේ නිදහසෙන් පස්සේ අපි නිදහස් අධ්‍යාපන ඇති කරා, නිදහස් සෞඛ්‍ය ඇති කරා, මහවැලිය ඇති කරා, වෙළඳ කලාප ඇති කරා. ඒත් අපි මේවා කරන ගමන් සම්පූර්ණ ආර්ථික දියුණුවක් අපි ඇති කරන්නේ යුද්ධය නිසාත්, යුද්ධෙන් පස්සෙත් අපි එක තැන හිටියා. අනික් රටවල් අපිට වඩා ඉස්සරහ ඉදිරියට ගියා. බංග්ලාදේශය ගියා, තායිලන්තය ගියා, ඒ අනික් ඉන්දුනීසියාව ගියා. අපි එක තැන හිටියා. ඒ නිසා තමයි අපි අද මේ තත්ත්වේ ඉන්නේ. මේ සියලු දෙනාම දන්නවා ආජි තපර සින්දුව. අපි එක තැන ඉන්නේ, ලෝකය අපි පසු කර යන්නේ. අන්න ඒකයි අපිට දැන් සිදු වුණේ. දැන් අපේ අනාගතයේ තියෙන එක තැන ඉඳලාද නැත්නම් ලෝකේ අපිත් ඉදිරියට යනවාද මේ ගමනේ? අන්න ඒ තීරණය තමයි තියෙන්නේ. මොකද මේ සමාජයේ හදන එක මට නෙමෙයි බලපාන්නේ. කරු ජයසූරිය මහත්මයාට නෙමෙයි බලපාන්නේ. මොන සමාජයක් හිටියත් අපිට පුළුවන් ඒ කාල සීමාව තුළ ජීවත් වෙන්න. ඒක බලපාන්නේ ඔබ සියලු දෙනාට. ඔබයි මේ සමාජයේ තීරණය කරන්න ඕනේ. මොන සමාජයකටද යන්නේ කියලා. අපි කොහොම දියුණුවකට යනවද නැද්ද කියන එක. ඊයේ ජියෝපොලිටිකල් කාටෝග්‍රාෆ සංවිධානයේදී එරික් සොල්හයිම් මැතිතුමා කතා කළා. එතුමා හොඳ කතාවක් කිව්වා. දැන් දියුණු වෙන්නේ ඉන්දියාවයි චීනයයි කිව්වා. ඒ කාලේ ඉන්දියාවේ වාහන හැදුවේ නැහැ. චීනේ වාහන හැදුවේ නැහැ. නිෂ්පාදනය කරේ නැහැ. ඔක්කොම වාහන නිෂ්පාදනය ඇමරිකාවයි යුරෝපෙන්. එතනින් තමයි ඒව අරගත්තේ. 1990 අවසන් වෙනකොට ඉන්දියාවේ කාර් නිෂ්පාදනය පටන් ගත්තා. ඒත් බොහෝ වාහන ගත්තේ යුරෝපෙන් ආවේ සමාගම් තමන්ගේ වාහන මෙතන නිෂ්පාදනය කරා. එහෙම තමයි චීනෙත් සිදු වුණේ. ජපානෙත් යුද්ධ කාලයෙන් පස්සේ වාහන තිබුණේ නැහැ. ඒත් අපි පාසල් යන කාලේ ජපානේ වාහන පටන් ආරම්භ කරා. මං දේශපාලනේ යන කාලේ කොරියාවෙන් වාහන ගේන්න පටන් ගත්තා.
මේ රටවල් දෙකේ තිබුණේ. දැන් ලෝකේ විශාලම වාහන නිෂ්පාදනයේ තියෙන්නේ මේ රටවල් දෙක. ඒත් ඉන්දියාවයි චීනෙයි මේකෙන් සෑහීමකට පත් වෙලා නැහැ. ඒගොල්ලෝ ඒ රටවල් දෙක ජී ජනාධිපතිතුමයි මෝඩි අගමැතිතුමයි බලන්නේ මේකෙන් විශාල පිම්මක් අරගන්න. ඒ අය බලන්නේ දැන් ඉලෙක්ට්‍රික් බලයෙන් යන වාහන හදන්න. ඒ නිසා ඉලෙක්ට්‍රික් බැටරි වැඩි ගාණක් නිෂ්පාදනය කරන්නේ චීනෙයි ඉන්දියාවේ. ටෙස්ලාක හැදුවත් බැටරිය යන්නේ මෙහෙන්. ඒකයි කවුරු වාහනයක් හැදුවත් ටෙස්ලාක හැදුවත් වෙන මොකක් හරි හැදුවත් බැටරිය යන්නේ ජපානයේ හැදුවත් බැටරිය යන්නේ මෙහෙන්. දැන් ඒ පිම්ම අරගෙන තියෙන්නේ. දෙවනුව තියෙන්නේ වාහන හදන එක, ස්කූටර් හදන එක, බස් හදන එක හැම එකක්ම මේ රටවල් දෙකේ කරන්ට යනවා. අන්න එහෙම පිම්මක් අරගන්න ඕනේ. වෙළඳ කලාප පටන් ගත්තේ ලංකාවේ 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. අපි ඒව නැවැත්තුවා. අනෙක් රටවල් ඉදිරියට ගියා. අපි එතන නැති වුණා. මම පළවෙනි සැරේ ඇමති වෙනකොට සංචාරක ව්‍යාපාරය තිබුණේ ලංකාවේ, මාලදිවයිනේ නෙමෙයි. අපි කාමරයකට ඩොලර් 25යි 50යි අතර ගත්තා. මාලදිවයින ඩොලර් 5යි 10යි. අපි එක තැන හිර වුණා. අද අපේ රටේ සාමාන්‍ය කාමරයකට අපි ගෙවන්න එක දවසකට ඩොලර් 100යි 125යි 150යි. 200ටවත් ගිහින් නැහැ. මාලදිවයින එක රාත්‍රියකට ගෙනයන් සාමාන්‍යයෙන් ඩොලර් 450යි 500යි ඕනනම් ඩොලර් 5000කටත් කාමරයක් එක රැයකට ගන්න පුළුවන්. අපි එක තැන හිටියා. එයා ඉදිරියට ගියා. ඉතින් මේ අලුත් සමාජය පෙති කරන්න ඕනේ. අලුතෙන් හිතලා අපේ කාලේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කම්පියුටර් එක තෑගි තිබුණේ නැහැ. වෙන එකක් කම්පියුටර් තිබුණේවත් නැහැ. මේ ඔක්කොම අලුතෙන් ආවේ දැනුම. අපි එතෙන්ට යන්න උවමනයි. අපිට විශාල මම හිතන්නේ මේ අවස්ථාවේදී අලුතෙන් හිතලා ඒක පැනලා අපි විශාල පිම්මක් ගන්න ඕනේ. ඒ පිම්මේ නායකත්වයේ දෙන්න ඕනේ මේ අලුත් පරපුර. වෙන කවුරුත් නෙමෙයි. සාක්කුවේ තියෙනවා කොහොමත් තමන්ගේ හෑන්ඩ් ෆෝන් එක දාගෙන. මම දන්නේ සමහරු බලනවා හොඳ මේවා ගන්න, අනික් ඒවා සාමාන්‍ය ඒවා ගන්න. කොහොමදක ලංකාවේ පැතිරලා තියෙනවා. ඒ දැනුම තියෙනවා. ඉතින් අපේ ප්‍රධානම අවස්ථාව එන්නේ වෙන තැනකින් නෙමෙයි. ඒත් හරිත බලශක්තිය, රිනියුවබල් එනර්ජි. අපිට ඕන හැම අංශයෙන්ම බලන්න. ඉංග්‍රීසියෙන් කියනවා නම් සෝලර් පවර්, වින් පවර්, බයෝමාස්, වේව් පවර්, මේ ඔක්කොම අපිට තියෙනවා. අපි මේකෙන් ප්‍රයෝජනය ගන්න. එදා ගිහින් තේ වගා කරා වාගේ, කෝපි වගා කරා වාගේ, රබර් වගා කරා වාගේ අපි දැන් බලන්නේ මේකෙන් සම්පූර්ණ ප්‍රයෝජනේ කෙටි කාලීන ගන්න අනික් රටවල් එතෙන්ට යන්න ඉස්සෙල්ලා. අපේ විශේෂයෙන්ම තියෙන මේ හරිත බලය නිසා අපිට පුළුවන් හරිත හයිඩ්‍රජන් ඇති කරන්න. ග්‍රීන් හයිඩ්‍රජන් රටවල් ගණනාවක ස්වයංපෝෂිත වෙන්නේ නැහැ. ඒත් අපේ තියෙන මේ සම්පත් නිසා අපිට අඩු වශයෙන් ගිගවොට් 20ක්වත් අතිරික්කයක් තියෙනවා. සමහරු කියන ගිගවොට් 50ක් කියලා, ගිගවොට් 20ක්. අනාගතයේ නැවුදාවණය කරන බලශක්තිය තමයි ග්‍රීන් හයිඩ්‍රජන්. අපේ ග්‍රීන් ඇමෝනියා තියෙනවා. දැන් අපි බලන්නේ තිරුකුණාමලයේ සඳහා ප්‍රධාන වරාය බවට පත් කරන්න. මේ සියල්ලම ගන්නවා නම් අපිට බලශක්ති අතිරික්කයක් තියෙන රටක් බවට පත් වෙනවා. මොකද ඒකේ වාසිය? එකක් අපිට පුළුවන් කාබන් ක්‍රෙඩිට්ස් ලබා ගන්න. අපි මීට වඩා වන සංරක්ෂණ ඒ වගේම ගෑස් වගා කරලා කාබන් ක්‍රෙඩිට්ස් ඒව අනික් රටවල් අපේ මිල දීලා ගනි. අනික් ඩෙට් ෆෝ නේචර් ස්වැප්ස් ස්වප්ස් ඒ තමයි අපි මෙතන ස්වාභාවික දියුණු කරනකොට ඒ සඳහා අපිට මුදල් ලැබෙනවා. ඒ මුදල් වලින් අපේ ණයත් අඩු කරන්න පුළුවන්. එහෙනම් විශාල බලයක් අපිට ඒ අතේ තියෙනවා. ඒව අපි යොදවන්න ඕනේ. දෙවනුව සමයි අපේ සංචාරක ව්‍යාපාරය. මාලදිවයින වාගේ අපි විශේෂයෙන්ම රාත්‍රියක ඩොලර් 500ක් ඩොලර් 1000ක් ලබන තත්ත්වයට ගිහින් දැන් වෙනුවට දැන් තියෙන ලක්ෂ 20 වෙනුවට ලක්ෂ 50ක් 60ක් ලබා ගන්න ඕනේ පළවෙනි රවුමේ.
අපිට මුදු වෙරළ තියෙනවා, අපිට කඳුකරේ තියෙනවා, අපේ සංස්කෘතික අංශය තියෙනවා, යාපනයේ තියෙනවා, බෞද්ධයන් හින්දු අයට මේ රටේ තියෙනවා. අපි එකෙන් ප්‍රයෝජනය ගන්නෑ. අල්ලපු රටේම බිලියනකට වඩා ඉන්නවා. ඕකෙන් මිලියන මිලියනයක් આવත් අපිට වෙන මොකුත් වුවමනා නැහැ. ඒක තව අංශයක්. අනික අද ලංකාව පිහිටීම අනු අල්ලපු ඉන්දියාව සීග්‍රෙන් දියුණු වෙනවා. ඉන්දියාව දියුණු වෙන්න ඉන්දියාවට අමුද්‍රව්‍ය නැහැ. ඒගොල්ලෝ නිෂ්පාදනය කර බාණ්ඩ රට යවන්න ඕනේ. ඒගොල්ලෝ වරාය මදි. ඒ නිසා අපි කොළඹ විශාල වරායක් බවට පත් කරන්න ඕනේ. අලුතෙන් දකුණු වරාය වගේම උතුරු වරායක් ඇති කරන්න. අපිට පුළුවන් අක්වරල ආර්ථිකයක් ඇති කරන්න. තාම එක රටක්වත් ඒක කළා නැහැ. අපිට තියෙන නව තාක්ෂණය ලබා ගන්න. දැන්ට IT විතර නෙමෙයි මේකේ ප්‍රධාන එක තමයි AI. AI තමයි අපිට විශේෂයෙන්ම දැන් ඉගෙන ගන්න තියෙන්නේ. අනික තියෙන්නේ ස්වයංක්‍රීය තාක්ෂණය, ඔටෝමේෂන්. අපි එතෙන්ට පනින්න තියෙනවා. අනික් රටවලට ඉදිරියෙන් ඉන්න තියෙනවා. අන්න එහෙම රටක් තමයි අපි හදන්න ඕනේ. ඒ රට හදන්න අපිට අලුත් නායකයෝ ඕනේ. මට තියෙන්නේ මග පෙන්වන එක විතරයි. ජයසූරියට මේ ඇමතිතුමාට තියෙන්නේ මග පෙන්වන එක විතරයි. කවුද ඒක යන්න තියෙන්නේ? කවුද ඒකේ පෙරටුවෙන් යන්න ඕනේ? මම බලාගෙන ඉන්න මේ ශිෂ්‍යයන්, මේ ඔබේ අනාගතය. 77 මං අවුරුදු 28යි. අපි කට්ටියටම ජයජයව දෙන ජනාධිපතිව මේ ඔබේ අනාගතය ඔබ හදන්න කියලා. ඉතින් අපි හැදුවා, හොඳයි නරකයි දෙකම හැදුවා. දැන් මට කියන්න තියෙන්නේ මේක ඔබේ අනාගතය. ඔබේ නායකත්වය අරගෙන හදන්න. ඒ අභියෝගය බාර ගන්න පුළුවන්ද? අභියෝගය බාර ගන්න පුළුවන්ද? ඔක්කොම නිශ්ශබ්දයි. මං දන්න ආනන්දියෙන් දැන් පැනලා ගන්න ඔය කරුණ ජයසූරිය වගේ. ඒක ඔයත් බාර දෙන්නක් හරිද? ඒගොල්ල කැමති විදිහට මේ සමාජය හදන්න ඕනේ. අපේ අදහස් අනුව දැන් හදලා වැඩන්නේ නැහැ. මම නෙමෙයි TikTok බලන්නේ. ඔයගොල්ලෝ TikTok බලන්නේ. ඔයගොල්ලෝ Facebook බලන්නේ. මම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඉතින් ChatGPT බලනවා. ඕක පාවිච්චි කරන්න එපා, විභාග ලියන්න. ඒ සමාජයට යන්න. ඒ හැම එකක් දිහාම බලන්න. ඒ වගකීම ඔයගොල්ලෝ සියලු දෙනාට බාර දෙන්නවා. ඒකයි ආනන්දය මෙතන මේ අධ්‍යාපනය ලැබෙන්නේ. මේකෙන් දක්ෂයා ඉදිරියට යනවා. මම එකක් කියන්නේ, අභියෝගයක් තියෙනවා නම් බය වෙන්න එපා, අභියෝගේ බාර ගන්න. අභියෝගයෙන් ජය ගන්නවද, ජය ගන්න නැත්නම් මොකද්ද වෙන්නේ කියලා හිතන්න ගියොත් ඕක වෙන්නේ නැහැ. ඒක අරගෙන ඉදිරියට යන්න. එහෙනම් ආනන්දේ 19 සතවර්ෂයේ නවීන ලංකාවක් ඇතිකරන්න පුරෝගාමීව ක්‍රියා කරන්න. එහෙනම් 21 සතවර්ෂයේ ඒ කාලටත් පුරෝගාමීව ක්‍රියා කරන්න. මේවා කරන්න අවුරුද්දකින් බෑ. අවුරුදු 10ක් 15ක් 20ක් යනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඔයගොල්ලට. වයස කීයද? තව අවුරුදු 25ක්. එක්කෙනෙක්වත් මෙතන එක්කෙනෙක්වත් 50 පයින් නෑ. හරිද? 45 ඉඳන් ඉඳි 55ට විතර. ඉතින් තමන්ගේ අනාගතය හදන්න. චීනෙන් කිව්වා අපි නව රටක් වෙනවා, අපේ අවුරුදු ජන රජයක් ඇති කළ අවුරුදු 100 පනින්න ඉස්සෙල්ලා. ඒ නිසා විශේෂ ඒ දිනේ නම් කරේ 2049 හැටියට. මෝඩි අගමැතිතුමාක අපි නවීන ඉන්දියාවක් හදනවා නිදහසෙන් අවුරුදු 100ක පයින්කොට. ඒ කියන්නේ 2047. ඉතින් මම බැලුව මොකද්ද අපිට කරන්න බැරි? අපිත් ඒ 25 අරගෙන කරපු එක 2049. ඒක ඔබ සියලු දෙනාටම 48. ඒක ඔබ සියලු දෙනාටම මම බාර කරනවා. ඔබේ අභියෝගය බාර කරන්න. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්.